ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩම ගෙදර ප්‍රථම උදෑසන පුවත් සිරස්තල මගේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණ දේ වෙන්නේ නැත්නම් පරණ කට්ටිය ගේන්න එපා අලුත් කට්ටියක් ගේන්න ජනපති ගෝඨාභය කියයි පාටලීටරෙහිව ඇමති මහින්දානන්ද අධිකරණයට යාමට සූදානම් අධිකරණයේදී හමු වෙමු පාටලී අභියෝගය බාරගනි ගුරු සංගම් වලට ඇමති බැසිල් දුන් පොරොන්දුව ගුරුවරුන්ට පාඩ දෙමු මාවනැල්ල උපසභාපතිවරයා අත්අඩංගුවට ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත මගේ ආණ්ඩුවෙන් උනත් අපේක්ෂා කරන දේ ලැබෙන්නේ නැතිනම් ආයේ පරණ අයව දිනවන්න එපා අලුත් පිරිසක් පත් කරගන්නේයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා 2021 විද්‍යා දිනයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා අපි දැක්කා කෝවිඩ් වසංගතය තියෙන කාලේ අවුරුදු දෙකක් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පාසල් වහලා තිබුණේ අධ්‍යාපන ලේකම්තුමාටත් කිව්වා ඉක්මනින්ම මේ පාසල් අරින්න නව සාමාන්‍යකරණේ. ඉතින් අපි ලැජ්ජයි නව සාමාන්‍යකරණේ කියලා කිව්වම මොකද්ද කරන්නේ? ගිහිල්ලා පෙළපාලි තියෙනවා. එහෙම නැත්නම් රැස්වීම් තියෙනවා. මේව දවශ්‍ය නව සාමාන්‍යකරණ යටතේ. අපි අධ්‍යාපනය මේව ආරම්භ කිරීම. දැන් මේ වගේ උද්ඝෝෂණ හැමතැනම තියලා මේ රැස්වීම් මිනිස්සු ගෙනල්ලා තියලා විශාල වෙන්නේ නැවතත් මේ කෝවිඩ් වසංගතය වැඩි වෙන්න පුළුවන්. එතකොට ආපහු පාසල් වහන්න වෙනවා. ආපහු රට වහන්න වෙනවා. ආපහු ආර්ථිකය වහන්නට වෙනවා. ඇයි අපි මේව ගැන හිතන්නේ නැත්තේ? විරුද්ධ පක්ෂයක් වුණත් මේව ගැන හිතන්නට ඕනේ. දැන් අවුරුදු දෙකයි. ගිය අවුරුදු පහක් පාලනය කරලා අසාර්ථක වුණ නිසානේ මම මෙතෙන්ටපත් උනේ. මේ ඒ අවුරුදු දෙකකට පස්සේ ඇවිල්ලා අද කිසිම බලයක් තිබුණු නැති අය වගේ කතා කරනවා. මේ ක්‍රමේ වෙනස් කරන්නට ඕන ජනතාව මම වුණත් මගේ ආණ්ඩුවේ ඇමතිවරු වුණත් මන්ත්‍රීවරු වුණා ඔබ බලාපොරොත්තු වුණු දේ ඉටු නොකරොත් ආපහු අර පරණ කණ්ඩායමක්ම ගේන්න එපා අලුත් අය හොයන්න මම දන්නේ කොහොමද කරන්නේ කිය ගුරු විදුහල්පති වැටු විෂමතාවයට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් කඩින් සාකච්ඡාවක් පැවැත්ුණා ගුරු සංගම් නියෝජිතයින් අගමැති සහ මුදල් ඇමති හමුව මෙම සාකච්ඡාව පවත්වා තිබුණා වැටු විශ්වතාවයන්ගෙන් තුනෙන් එකක් එකවර ගෙවීමට මෙහිදී රජයේ පොරොන්දු වේ තිබෙනවා කෙසේ වෙතත් වෘත්තීය සමිති නියෝජිතයින් චෝදනා කරන්නේ අදාළ සාකච්ඡාව සැලසුම් සහගත රංගනයක් බවයි ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහතුරුන් හමු වී විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී වැටුප් විෂමතාවයන්ගෙන් තුනෙන් එකක කොටසක් එකවර ගෙවීමට මෙහිදී එකඟ වූ බවයි මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. හැබැයි අපි අරගලේ අතහැරියේ නෑ. අපි අරගලේ නව මාදිලියන් වලට කැඳෙව්වා. ඔය සාකච්ඡාව ඉතාම හොඳින් සැලසුම් කරන ලද රංගනයක් ආණ්ඩුවේ ගුරු සංගමේ නායිකාව යම් යෝජනාවලියක් ගිහිල්ලා අගමැතිතුමාට පිළිගන්වලා එම යෝජනාවලියේ මේ දින 120 පුරාවටම ඊයේ දවසෙත් අර පදනම් ආයතනයේ තිබිච්ච ඒගොල්ලන්ගේ සමුළුවේදී මොනවද කිව්වේ ජෝසප් ස්ටාලින් මහින්ද ජයසිංහ අපිව පතුරු ඇරියා සුබෝධනී වාර්තාව මත සම්පූර්ණ වැටුප් විෂමතාවය විසඳ යුතුයි කනගාටුයි කියන්නේ අද රඟ දැක්වේ බරපතල නාට්‍යයක් ඇමති අනුකමිටුව ප්‍රකාශ කරලා දෙන කාල රාමුවට අනුව ඒ විසඳුම ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවට කියලා තියෙන්නේ අපිට පිටට තට්ටු කරත් එකයි අපි හත ගෑවත් එකයි අපේ අරගලේ අපි ඉස්සරහට යනවා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ පැවසුවේ කිසිම රජයක් සිදු නොකළ ප්‍රතිහාරයක් වර්තමාන රජය මෙම තීන්දුව හරහා සිදු කර ඇති බවයි සියලු දෙනාගේම එකඟතාවය මේ සඳහා ලැබුණා අයිත් එළියට ඇවිල්ලා එක එක බොරු කියන්න බෑ සියලු දෙනාම ඒක ස්තුතිත් කළා සමහර වෘත්තීය සමිති ඒක නිසා කිසිම රජයක් නොකරන විදිය විශාල ප්‍රතිහාරයක් පාලවගේ අධ්‍යාපනයේට 24 අවුරුද්දක් තිබුණු ගුරු විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දුන්නා මේ අතර ගුරු විදුහල්පතිවරුන්ට තර්ජනය කිරීමේ සිදුවීමකට අදාළ චෝදනා එල්ලව සිටි මාවනෙල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සහ තවත් දෙදෙනෙක් පොලිසිය අත්අඩංගුවට වගවන්ට අවශ්‍ය කාබනික පොහොර සහ දියර පොහොර බෙදා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. නමුත් පූර්ණ වශයෙන් කාබනික පොහොර පිළිබඳ විශ්වාසය තබන්නට ගොවි ජනතාව සූදානම් නැති බව රට පුරා විරෝධතාවලින් පැහැදිලි වෙනවා. උහන මායදුන්න ප්‍රදේශයේ ගොවීන් රජයෙන් ලබා දෙන පොහොර ලබා ගන්නා අතරතුර රසායනික පොහොරද සිය වගවන්ට යොදන අයුරු දැකගත හැකි වුණා. උහන මායදුන්න ප්‍රදේශයේ ගොවි ජනතාවට ආනයනික දියර පොහොර සහ කාබනික පොහොර බෙදා දීම සිදු කෙරුණා.
කාබනික පොහොර ලබාගත් ගොවීන් රසායනික පොහොර යොදමින් වගා කටයුතු කරන ආකාරයද අද මායදුන්න ප්‍රදේශයේදී දැකගත හැකි වුණා. කෙසේ වෙතත් එම ප්‍රදේශයේ ඇතම් ගොවීන් පවසන්නේ කාබනික පොහොර භාවිතයට යොමු වීම අගය කළ යුතු බවයි. ඒ කාබනික පොහොරව අපිට ප්‍රතිඵලයක් තියනවා මේ කුඹුරු වැඩ කරන්න. මේ තියෙන වැඩ කරපු කුඹුරු අපි. අනිවාර්යෙන් ජනාධිපතිතුමාගේ ගෙනියන වැඩ පිළිවෙලින් අපිට වැඩේ කරන්න පුළුවන්. නවත්තන්න එපා මේ වැඩ පිළිවෙල. නැවතුවොත් අපේ දරුවෝ ටික අනාගතේ ගන්න දෙයක් නැති වෙනවා අපිට. පොළොන්නරුව මීගස්වැව ගොවීන්ද මහත් අභියෝග මැද්දේ වීවගාව ආරම්භ කර තිබෙනවා. කාබනික පොහොර සහ රසායනික පොහොර 50% බැගින් ලබා දීමට කටයුතු කරන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ. අපි ඉල්ලන්නේ අපිට පොහොර භාගයට භාගයක් හරිය අපිට මේක හුරු වෙනකන් අපිට ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. රජයෙන් කියනවනේ මේ පාඩු උනොත් වන්දි ගෙවනවා කියලා. ගෙවා ගෙවා. ඔයිතෙනින් ගන්න ආදායම ගෙවන්න පුළුවන්. එහෙම නම් ඉතින් ලක්ෂ දෙකක් තුනක් දෙන්න ඕන. ඊළඟට අය මාස් කන්නක් එනකල්ම කණ්ඩේ වී ටිකයි වෙන රැකියාවක් නෑ නේ අපට. අපි ඒ ගන්න ආදායමෙන් තමයි අවුරුද්දක්ම ජීවත් වෙන්නේ. හිනිදුම ප්‍රදේශයේ ගොවි මහතෙකු ගොවීන්ට මුහුණ පාන්න සිදුව ඇති තත්වය කවියට නැගුවේ මේ අයුරින්. දත නිසි කලත ලැබෙනු යේ නිසි ලෙස පොර නැස නිති වෙලාවට ලැබෙනු යේ දියදාර කටයුතු කරන්නේ රජයෙන් රජයන් අවිචාර අද ගොවියට හිමි වී ඇත මහා පාර මෙතර පොහොර නැව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවයි රජයෙන් ඒ නැවේ තියෙන ඒ පොහොර තොගය ගොඩ බාන්න ඉඩ දුන්නේ නැහැ ඒක තහනම් කළා ඉතින් ඒක ගොඩ බිමට එන්නෙත් නැහැ ඒක නැවේ තියෙන්නේ නැව දවස් කීපයකින් ආපහු යයි වෙන නැවක් ඇවිල්ලා අපේ පේනතෙක් මානෙට ඇවිල්ලා ඒ ගාපු පොහොර තොගේ බාලා ගියේ නැහැ කියන එක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙයි කියලා මම හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පිකරණවක මහතාට එරෙහිව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ දින පැමිණිල්ලක් ඉදිරිපත් කළා අවශ්‍ය වුත් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලට උවද සූදානම් බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ මේ අතර පාට්ලි චම්පික මන්ත්‍රීවරයා පැවසුවේ මහින්දානන්ද ඇමතිවරයාව අධිකරණයේදී මුණ ගැසීමට සූදානම් බවයි ශ්‍රී ලංකාවට නැනෝ යූරියා පොහොර ගෙන්වීමේදී බරපතල මූල්‍ය වංචාවක් සිදු ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා පසුගියදා මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා මේ නැනෝ යූරියා නමින් හඳුන්වන එහි ලීටරයක් වෙන්නේ ඇත්ත ගාන වෙන්නේ ඩොලර් 6.41යි මහින්දානන්ද මහත්තයයි ශෂෙන්ද්‍ර මහත්තයයි බිල කීය දාලා තියෙන්නේ ලීටරයට ඩොලර් 25ක් වෙන්න දාලා තියෙනවා නැනෝ යූරියා කෙලියෙන් විතර කොරකම් කරන ගාන කෝටි 800ක් එනුව මෙම ප්‍රකාශයෙන් තමා අගතියට පත් වූ බව පවසමින් ග්‍රාමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව අදහස් දක්වූ අමාත්‍යවරයා අපි මුලින්ම පාච රණවක මන්ත්‍රීතුමාට කියන්න ඕනේ අපි ඉන්දියාවෙන් කිසිම යූරියා නැනෝ පොහොරක් ආනයනය කරලා නැහැ අපි ගෙන්නන්නේ යූරියා නයිට්‍රජන් පොහොරක් ඒ නිසා අපි කිසිදු වංචාවකට සම්බන්ධ වෙලා නැහැ මේ වෙලාවේ ගොවියන් වෙනුවෙන් අපි මේ තීන්දුව කරනවා මම පාච රණවක මන්ත්‍රීතුමාට කිව්වේ මහින්දානන්ද අලුත්ගමගේ මේකට සම්බන්ධයි කියලා අබමල් රේණුවක සාක්ෂියක් තියෙනවා නම් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න ඒකට තොරතුරු දෙන්න බැරි වුණොත් පාච රණවක මන්ත්‍රීතුමාට නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි මම කිව්වේ කියලා අපි නැනෝ යූරියා ගේන්නේ නැහැ අපි ගෙනෙන්නේ නැනෝ නයිට්‍රජන් පොහොරක් අඩුගානේ පාච රණවක මහත්තයා හරියට කොළ ටික කියවලා නැහැ මේ සම්බන්ධයෙන් අද පාටලි චම්පික රණවක මන්ත්‍රීවරයාද ප්‍රතිචාර දක්වුවා මහින්දානන්ද අලුත්ගමගේ මොහු යනවා රහස් පොලිසියට මේ මාධ්‍ය සංදර්ශනය ඉන්දියාවේ IFF CEO නැමැති ආයතනයේ වෙබ් අඩවියට යන ඕනෑම කෙනෙකුට ඉතාම පැහැදිලිව පේන දේ තමයි එහෙ කොහෙවත් මේ නැනෝ නයිට්‍රජන් කියලා දෙයක් නැහැ තියෙන්නේ නැනෝ යූරියා මේ IFF CEO ආයතනය මාධ්‍ය නිවේදනයක් දැම්මා ඒ මාධ්‍ය නිවේදනේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා මේ නැනෝ යූරියා බව 18 වෙනිදා කැබිනට් පත්‍රිකාව දානවා 19 වෙනිදා එහි අනුමත වෙච්ච ඒ කැබිනට් තීන්දුව ලේකම්වරයාට යනවා එතකොට ලංකාවට බඩු ඇවිල්ලත් ඉවරයි ඉතින් කාටත් පැහැදිලි මේක කලින් ඉඳන් දාපු ඩීල් එකක් මේ වංචාවට මොවුන් වගකිව යුතුයි මම මහින්දානන්ද මහත්තයාට කියනවා උසාවියේදී අපි හමුවෙමු ඇමතිතුමා අපි එතකොට බලාගමු කවුද මේ වංචාව කළේ කියන එක පිළිබඳ සියලු දත්ත ලේඛන අපි ඉදිරිපත් කරනවා මේක නැනෝ යූරියා මිසක් වෙන දෙයක් නෙවෙයි යූරියා වල නයිට්‍රජන් තිබෙන බව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග කරපු සියලුම දෙනා දන්නවා ඔබ නොදන්නාට මේ රටේ ජනතාව දන්නවා එක් රටක් එක් නීතියක් සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය පත් කළ ආකාරය පිළිබඳව අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා
එක්රටක්කෝ එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරනු ලැබීමට හේතුව කවරේද? එම කාර්යසාධක බලකායේ සභාපතිවරයා සහ සාමාජිකයා පත් කිරීමේදී කවර නිර්ණායකයන් සැලකිල්ලට ගනු ලැබුවේද? ශ්‍රී ලංකාව තුළ එක් රටක් එක් නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාදයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ආවේනික වූ සංකල්පමය නීති රාමුවක් සකස් කිරීම පිළිබඳව යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා जातिक विधायक सभा दूषण मर्दन पत्कला මන්ත්‍රී ඉඳන් දේශපාලකයන්ට විරුද්ධව සම්පූර්ණයෙන්ම ඔබතුමාට කැමති චෝදනා ඉදිරිපත් කළා. එතකොට ඒ කොමිටෝ වලට පත් කළ ඔබතුමාගේ සූසුකම් ගැන අපේ හුවේ නැහැනේ. අපේ රටේ නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ওই විදිහට මඤ්ඤං කිලිනව නම් රටට මොකක් වෙයිද? දූෂණ විරෝධී කමිටුවක හෝ මේ ලේකම් කාර්යාලයට හෝ පැමිණිලි කිරීමට හෝ පරීක්ෂණ කිරීමට හෝ මට බලයක් තිබුණා නම් මෙතන අද බොහෝ දිනෙක නැහැ. යුග දනාවේ බලාගාරයේ 140ක කොටස් ඇමරිකානු නිව් ෆෝටර්ස් එනර්ජි සමාගමට ලබා දීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා දැනුවත්ද ප්‍රශ්නෙට උත්තර දෙන්න මම ලෑස්ති මම නෑ ස්ථාවර නියෝග අනු අගමැතිතුමා උත්තර දෙන්න ඕන ස්ථාවර නියෝග අනු ඔයලා මේ පැත්තේ ඉන්නකොට මේ අගමැතිතුමාත් නැගිටලා කොටින්ද සම්ප්‍රදාය හැදෙන්නේ එහෙමයි මේ 38 2 යටතේ මන්ත්‍රීවරයෙකුට උත්තරේ දෙන්න පුළුවන් අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසීම කියලා විශේෂ එකක් තියලා අමාත්‍යරු උත්තර දෙන්න අගමැතිතුමාගේ මේ මන්ත්‍රීවරු ඉල්ලීමක් කරනවා නම් එහෙම එකක් නෑ ස්කීම් එකේ පොත දකලා නැති අය මේ කතා කරන්නේ මේ කිසුමාරා කිසුදු සමාගමකට LNG සැපයීම සම්බන්ධ ඒක කාර්යයක් ලබා දී නොමැති බව මම කියන්න කැමතියි. අගමැතිතුමා දුන්නා නම් කෙලින් අවංක උත්තරයක් දෙන්න මේ බොරු උත්තරයක් දුන්නේ. ඔබතුමා මේ සභාවට මේ ගිවිසුමේ පිටපතක් ඉදිරිපත් කරන්න බක්කියම් බාර ගන්නවද? කවදද දෙන්නේ? කවදද? ලබන සතිය දෙන්න පුළුවන්. කක්කෝ ඊට වැඩි කියන කාරණේ කියන මට ඒක පැහැදිලි කරන්න කරු කතා. අවසර දීලා තියෙන්නේ ප්‍රශ්න දෙකක් අහන්න කියලා. 225ම ප්‍රශ්න අහන්න පටන් ගත්තොත් ඒ වැඩේ කරන්න බැරි වෙනවා. ඔබතුමාගේ හිතේ ලේකම්තුමේ හිතේ තියෙන පොතට දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය මෙරට ප්‍රමුඛ පෙළේ ඇස් කණ්ණාඩි ආයතනයක් වන වික්‍රමාරච්චි දෘෂ්ටි විශේෂඥයින්ගේ නවතම ශාඛාව කොළඹදී විවෘත කෙරුණා. ඒ මෙරට ජර්මන් තානාපති හෝල්ජර් සීබට් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන කෙහෙලිය රඹුපැල්ල සහ මහාචාර්ය ජී.එල්. පීරිසන මහත්වරුන් නැතුරු පිරිසක් එක්ව සිටියා. I think Mr. Vikramarachchi deserves warm congratulations for many reasons. He has done very valuable work not only in Colombo but in other parts of the country like Anuradhapura. We are proud of him and we wish him every success in the future. Here we are not only for a purpose of individual, this is for the country. I think all the countries should support Sri Lanka and especially Germany giving us technology to our country. I'm very thankful to the Germany. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නව උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් ඔබට සුවදායී දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.